දින මෙරටින් කොවිඩ් මරණ 38ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ උඩුකිඳ, ලුණුකැල, බලංගොඩ, කටුනායක, බාඳුරුගොඩ, කොච්චිකඩේ, මීගමුව, තලාතෝය, බණ්ඩාර කොස්වත්ත, බොරැල්ල, පාදෙනිය, තෝරයාය, පොල්ගහවෙල, ගල්ගමුව, සේඹලපේ, මතුගම, එතනවත්ත, නාවලපිටිය, කුරුණෑකල, යටියන්තොට, බෙලිහුල්ලොය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකපොල, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පත්තුව සහ හබරදුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. මියගිය පිරිසෙන් 19 දිනකු කාන්තාවන් වන අතර 19 දිනකු පිරිමි පුද්ගලයන් වෙනවා. ඒ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 3443 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අතරින් පුද්ගලයන් 3441 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඒ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. ගම්පහෙන් ඊයේ දින ආසාදිතයින් 822 දෙනෙකු හඳුනාගෙනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 674ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 1658 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,54,785ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පුද්ගලයන් 1,23,531 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 30,165 දෙනෙකු පමණයි. වේගයෙන් යන වේගයයි අපි රෝහල්වල ධාරිතාව වැඩි කිරීමේ වේගයයි අතර සමතුලිතතාවය බිඳුනොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි සියලු උත්සාහය අරගෙන තියෙනවා. ඒ වගේම ඒකේ ප්‍රතිඵලත් පේනවා. අපිට අවශ්‍ය කරන ඇඳන් සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කරගෙන යනවා. මේ දක්වාත් කරගෙන තියෙන සියලුම ක්‍රියාමාර්ග කරලා තියෙන්නේ පවතින ප්‍රධාන රෝහල්වල තියෙන සත්කාර සේවාවන් අඩපණ නොවන පරිදි අමතර සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමයි. යම්කිසි අවස්ථාවක අවශ්‍යතාවය මත වැඩිපුර ඇඳන් අවශ්‍ය වුණොත් රෝහල්වලින් ඇඳන් ලබා ගැනීම ගැටලුවක් නෙවෙයි. නමුත් අපි ඒක අවසාන මොහොත දක්වාම තියාගෙන ඉන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. අපිට අනිකුත් රෝග සහ අනිකුත් හදිසි අවස්ථාවන් වලට අවශ්‍ය කරන සත්කාර ලබා ගැනීම සඳහා ප්‍රධාන රෝහල් හැකිපමණ නියමිත තත්ත්වයේ පවත්වාගෙන යාම වැදගත් වෙන නිසා ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ට ඔක්සිජන් ලබා දීම ගැටලුවක් නෑ. ඊට වැඩි වෙන රෝගීන් සංඛ්‍යාවකට උනත් ලබා දීම සඳහා දැනට ඔක්සිජන් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය කරන සැපයුම ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් සියලු සැලසුම් සකස් කරලා ඒ ඔක්සිජන් ධාරිතාව උපරිමයට ගෙන ඒමට අවශ්‍ය ඕනෑම මොහොතක කිසිම කෙනෙකුට ඔක්සිජන් නැතුව මිය යන්න තත්ත්වයක් ඇති නොවන ලෙස කරගෙන යනවා. මේ අතර කළුතර දිස්ත්‍රික්ක මහරෝහලේ පිහිටුවා තිබෙන කොරෝනා ප්‍රතිකාර වට්ටුවේ පවතින දැඩි තදබදයේ හේතුවෙන් එහි ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 5 දෙනෙකු රෝහල් බලධාරීන්ට නොදන්වා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වුණා. අදාළ රෝගීන් මෙවන විට සේ නිවෙස් තුළ සිටින බවයි කළුතර දකුණු පොලිසිය අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මෙම පුද්ගලයන් පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බවයි කළුතර දකුණු පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොත්මලේ නියගම්තොර මැද්දතැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයන් 26 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 82 දෙනෙකුට මීට ප්‍රථම COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 90 දෙනෙකු ස්වයං නිරෝධහණයට යොමු කර ඉන් අනතුරුව මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. මුල්ලේරියව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද දැඩි සත්කාර ඒකකයේ විවෘත කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවින්දු සිල්වා මහතාගේ සහ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව 2020 මැයි 13 වෙනිදා පටන් ගත්තන් පස්සේ ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන රෝහල් හා සම්බන්ධ වෙලා රෝහල්වල මේ යටිතල පහසුකම් වැඩිදුණු කිරීමට එසේත් නැතිනම් අලුත් වැඩියා කිරීමට අපගේ ශ්‍රම සහ සමහරට මූල්‍ය දායක තත්ත්වෙ හිටන් අපි සැපයුම් ලැබුවා. රටේ ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදාව සෞඛ්‍ය ශේෂ්ත්‍රයත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් හැකිපමණින් මෙවැනි දායකත්වයක් ලබා දීමෙන් රෝගියෙක් රැකබලාගෙන ඌටගේ ජීවිතය රැකබලා ගැනීමට අවස්ථාවක් සැලසීමට හැකියාව එදී අපිට යම් කිසි ආකාරයක දායකත්වයක් සැපීමට හැකියාව පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ලබා දී හැකි සියලු ප්‍රතිකාර ඒ රෝගීන්ට මේ රෝහල් වල ලබා දෙන්නට නොඅඩුව රැචියක් විදිහට කටයුතු කරනවා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා විශාල නායකත්වයක් ලබා දෙමින් තමයි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නේ. අපි සියලු දෙනාම කැප වෙලා කටයුතු කරන්නේ. ඒ කටයුත්තේදී මුල්ලේරියාව මෙම රෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යතුමන්ලා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිකුත් අතුරු වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය, ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ඒ සියලු දෙනාම කරන කැපකිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මම බොහෝම අගය කරනවා. කොවිඩ් රෝගියෙක් කියන්නේ අනික් රෝගීන්ට වඩා ගොඩාක් පීඩාවට පත් වෙන රෝගියෙක්. ඒ රෝගීන්ට මානුෂීයව බලලා, ඒ රෝගීන්ට මහා ශක්තියක් වෙන ඔබ සියලු දෙනාටම අපේ ජාතියේ ගෞරවය, ජාතියේ ප්‍රණාමය අපි මේ අවස්ථාවේදී පුද කරනවා. දිස්ත්‍රික්ක තුනක තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදැස් 10 සිට හුදකලා කර තිබුණා. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් බල ප්‍රදේශයේ පලාලි උතුර ග්‍රාම නිලධාරී වසම මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ කල්මඩු ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබුණා. මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල පොලිස් බල ප්‍රදේශයේ කිරිවැව, සෙවණකල, බහිරාව, හබරත්තාවල, හබරුගල, මහගම සහ ඉන්දිකොළ පැලැස්ස අද උදැස් 10 සිට හුදකලා කෙරුණා. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 16ක්, කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.